आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीध टीवी प्रधान प्रवृत्ति विकास आई आरंभ वाने ममुदेशानी डे में के दर है प्रथम नवधाने सिरस्थल वेता देशपालन पालिके निम स्वाभाली मटे पातकल विमर्शन कमिशन में वार्ता व जनपति टे පරිසර හිතකාමී මෙරට පළමු සුළං විදුලි බලාගාරය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි. සුළං බලාගාර ව්‍යාපෘතිය අපේ ආරාධනාවක්වත් නොකිරීම ගැන කනගාටු වෙනවා. මුජුබ කියයි. ගම්පොළ සාදයක් පැවැත්වූ වෛද්‍යවරයෙකුට කොරෝනා. වෛද්‍යවරුන් 35ක් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 65ක් නිරෝධායනයට. කොවිඩ් ආසාදිතයින් රෝගයේ සැඟවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා. රාජ්‍ය ඇමති සුදර්ශනී කියයි. प्रथम नवधाने देशीय पुत्वित मन्नार में स्थापित कनु लबु मेरठ प्रथम सुलं विदुली बलागारे बने थंब पवनी सुलं विदुली बलागारे जनता ऐतिर पत्किरीम अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन अत पेरवरुवे सिदु केरुना වෙදුලිබල උත්පාදනයේ විප්ලවීය පරිවර්තනයකට ශ්‍රී ලංකාව සූදානම් වන වකවානුවක ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයේ අනාගත හැරවුම් ලක්ෂ්‍යයක් සම්පන්න කරමින් මන්නාරු ප්‍රදේශයේ පිහිටවනු ලැබූ මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය වන තඹ පවණී අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. දැන් लंकावे प्रथम सुलंग विदुली बलागार उद्यान जातीय दिल्ली क्रीम संभावन समरु पलकिय निरावरणे करन अवस्थाव गरु अग्रामात तुमान अतिन श्रीलंकावे प्रथम सुलंग विदुली बलागार उद्यान तंब पवनी उद्यान මේ මොහොතේදී ක්‍රියාත්මක කරවීම ගරු අග්‍රාමාත තුමන් අතින් සිදු වුණු අවස්ථාව තමයි ඔබට දැක බලා ගන්නට පිළිවන් වන්නේ. එනෝ මෙරට ඉදිරි වසර 10 ඇතුළත මෙරට ඉහළන විදුලි බල අවශ්‍යතාවය සමුරාලීම වෙනුවෙන් මෙගාවොට් 800ක විදුලි බල උත්පාදනයක් මෙම සුළං බලාගාරයෙන් උත්පාදනය කිරීමට අපේක්ෂිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතියද ක්‍රියාත්මකයි. මෙම අවස්ථාවට අමාත්‍ය ඩලසල්හා පෙරුම සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු රජයේ මැති අමුතුරුන් මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටිනවා. මෙතන මෙගාවොට් 100ක් අද ජනතා අයිතියට පැවරනවා වගේම ඉදිරි කාලය තුළ බලාපොරොත්තු වෙනවා තවත් මෙගාවොට් 300කට ආසන්න ප්‍රමාණයක් මේ උද්‍යානය තුළ ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊයේගරු අග්‍රාමාත්‍යතුමනි මම පූන්රෙන් ගිහිල්ලා දිසාපතිතුමත් සමග සාකච්ඡා කරා. අපි ඊළඟ බලාගාරය වෙන්නේ ඊළඟ පාකික වෙන්නේ පූන්රෙන් වල. ඒ වගේම සියඹලාණ්ඩුව ප්‍රදේශයේ අපි සූර්ය බලයෙන් විදුලිය තවත් මෙගාවොට් 100ක් ජාතියට දායාද කරන්න බලාපොරොත්තුලා ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා පුනර්ජන්‍ය බලශක්තියේ මහා පෙරලියක් මේ රටේ ඇතිකරන්න මේ උද්‍යාන තුන මගින්. එතරම් නේ අපි සති දෙක තුනක් ඇතුළතදී මෙරට පළවෙනි අපද්‍රව්‍ය බලාගාරය waste to energy තාම සිංහලෙන් හොඳ නමක් නැහැ. තඹ පවණී වගේ අපි හොඳ නමක් හොයාගන්න ඕනේ. තව සති දෙක තුනක් ඇතුළතදී හැඳල බස්නාහිර පළාතේ තියෙන කසල ටොන් 700ක් දවසකට භාවිත කරලා ඒ බලාගාරය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවත් සති කීපයක් ඇතුළතදී මේ සෞභාග්‍යයේ පළමු අඩ දශකය ශ්‍රී ලාංකීය බලශක්ති ශේෂ්ත්‍රයේ දවන්ත විප්ලවීය වෙනසක් බවට පත් කරනවා නොඅනුමානයි. කිසිම අවස්ථාවක අපි විදුලිය කප්පාදු කළේ නැහැ. ඒ නිසා කිසිදාන විදුලි නුදුටු ඈත පිටිසර ගම්මාන සංවර්ධන මාවතට ගෙනෙමින් විදුලි බලය ලබා දෙන්නට අපට හැකියුවා. මට මතකයි මම නිහිල්ව කියන ගම්මානයට විදුලිය දුන්නම බෙලිය අතාසනේ. එදා හිටපු විරුද්ධ පක්ෂයෙන් මට කිව්වේ මේ විදුලිය කන්නද කියලා. කියන්න සිද්ධ වුණා ඔව් මම මේ විදුලිය දෙන්නේ මිනිසුන්ට කන්න කියලා. මගේ අහුව ඒ කොහොමද කියලා. මං කිව්වා මේ විදුලිය දුන්නම කර්මාන්ත ඇති වෙයි. ඒ හැම කර්මාන්ත තුලම මිනිසුන්ට කන්න ටික ලැබෙවි. එකින්ද මේ විදුලිය අපි දෙන්නේ කෑම කන්න තමයි. එහෙම තමයි මේ ආකල්පය තිබුණේ. එදා ඒක යුගයක අපි ආරම්භන වෙන්නේ අධික වියදමක් දැරීමට වෙන තාප විදුලි බලාගාර ක්‍රමයෙන් අඩු කරලා පුනර්ජීවනීය විදුලි බලය ප්‍රචලිත කිරීමයි ආම්දුරුනේ.
2014 වසරේ එවක ජනාධිපතිවරයා සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘති ආරම්භ කර තිබුණා. ඒ අනුව අද දින වත්මන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම සුලම් බලාගාර උද්‍යානයේ විවෘත කිරීම විශේෂත්වයක්. අද දින රජයේ විසින් විවෘත කළ සුලං විදුලි බලාගාරයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කරනු ලැබුවේ පසුගිය යහපාලන රජයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. මම කියන්න ඕනේ විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව යටතේ 2016 මාර්තු මාසයේ තමයි මෙම සුලං බල මෙහෙයුම කියලා මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. මේකට විශේෂයෙන්ම අපේ හිටපු රාජ්‍ය ඇමති අජිත් පෙරේරා මැතුමාව සීකරන්න ඕනේ එතුමා විශාල නායකත්වයක් ලබා දීලා විශේෂයෙන්ම කැබිනට් එකේදී ඒ වෙනුවෙන් පෙනී හිඳලා තමයි මූලිකත්වය අරගෙන ක්‍රියා කළේ අඩුම ගානේ එතුමාටවත් ආරාධනාවක් කරන්න මේ ආණ්ඩුවට ඒක අමතක වෙලා තිබෙනවා අද ආණ්ඩුව ක්‍රියා කරන්නේ මේ වොම්පත් වෙලා මේ මාස කීපය තුල මේ විදි බබිදුලි බලාගාරයේ ගොඩ නැගුවා වගේ එහෙම එකක් නැහැ ඕක අපේ කාලය තුල නිම කරන්න බැරි වුණේ දවස් 52 අර කුමන්ත්‍රණකාරී විදියට ආණ්ඩුවේ බලය පැහැර ගැනීම උඩ ඒ සියලු වැඩ කටයුතු එන හිටියා නැත්නම් අපිට මොකද 2019 කලින් ඕක ඉවර කරන්න තිබුණු ව්‍යාපෘතියක් මේ ආණ්ඩුව අපිට නිතර චෝදනා කරනවා විශේෂයෙන්ම අපේ ආණ්ඩුව යටතේ විදුලි බල ශේෂ්ත්‍රයට අපි එක්කල මෙගා වෝට් ගණන කීයද කියලා හැමදාම අපෙන් අහන ප්‍රශ්නයක්. දැන් අද මේ එකතු වෙන මෙගා වෝට් 100 යහපාලන ආණ්ඩුව යටතේ 2016 මාර්තු මාසයේ පටන් ගත්ත ව්‍යාපෘතියක් හැටියට අපි මේ ආණ්ඩුවේ ඉන්න විදුලි බල ඇමතුමාටත් ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාටමත් අපි කියන්න කැමති අපේ ආණ්ඩු කාලේ පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි අද මේ තමුන්නාංශලගේ ව්‍යාපෘතියක් හැටියට අද මේ විවෘත කරන්නේ. රට තුල පවතින කොවිඩ් වෛරස තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු. කොවිඩ් 19 වෛරස ආසාදිනු වෛද්‍යවරයෙකු ගම්පොළ ශික්ෂණ රෝහලින් වාර්තා වීමත් සමග ඔහුගේ සමීපතම ආශ්‍රිතින් ලෙස හඳුනාගත් වෛද්‍යවරුන් 35 දෙනෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. මේ අතර තවත් කොවිඩ් මරණ දෙකක් පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රියෙන් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා. कोविड-19 वायरस से आसादने वे मेरठ से दूर तवात मरण देखा पीलीबंध व ये रात्रि दीवार ताऊना एलएस में गये पुद्गलिन अतरेट निश्चित पदिन चिस्तानक अनावरने वीनो में थी कोलंब प्रदेश के वायरस आरुद्ध हैट देखा के पीरी में पुद्गलेक्ते ऐतुला ओह कोलंब जात करो हले सिटे होमा गम मूल करो हले वित मारु कर एवा ऐतियातर एमा रो हले दी ये दिन में अगस्त बनवा मोगे मरने टे हेतुलस देख पिने कोविड न्यूमोनिया तात्पर्य කොළඹ 13 ජම්පටා වීදියේ පදිංචි වයස අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක්ද මිය ගොස් තිබෙනවා. මොහු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මිය ගොස් ඇත්තේ. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සහ දියබිටියාව සමග ඇති වූ ලේ විෂමීමක්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙතර ගම්පොළ ශික්ෂණ රෝහලේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙකුද කොවිඩ් වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. අදාළ වෛද්‍යවරයා තම කාල සීමාව අවසන් කර ස්ථාන මාරුවක් ලබා වෙනත් රෝහලකට යාමට පෙර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් පසුගිය 4 වනදා සාදයක් පවත්වා ඇති අතර ඔහු කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ පසුගිය 6 වනදායි. කරාපිටිය රෝහලට අනුයුක්තව සිටින වෛද්‍ය ශිෂ්‍යාවක් වන ඔහුගේ බිරිඳටද COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයකදී ඔහු COVID ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව පවතින තත්ත්වය හැමේ ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයේ ප්‍රතිකාර කටයුතු සිදු කිරීම తాවකාලිකව සීමා කිරීමටයි රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත් තේන කෙනිල්වත්ත බ්ලැක් වෝටර් කොටසේ COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පසුගිය දාස දුක් කළ PCR පරීක්ෂණ වාර්තා අතුරින් තවත් COVID වෛරස් ආසාදිත රෝගියෙකු තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. මෙතර පවතින වසංගත තත්ත්වයේ හැමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ටාෂයට අයත්
සියලුම පාසල් මෙම සතියේ සිකුරාදා වන දෙක් වසා දෙමීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ගාල්ල කොට්ටාසේ අධ්‍යාපන පැවැත්වීම සම්බන්ධව ගැටලු කීපයක් උද්ගත වුණා. ඒ පිළිබඳව අපි පසුගිය ඉරිදා දින පවත්වපු විමර්ශන රැස්වීමකදී තීරණය කළා දින 3ක් ගාල්ල කොට්ටාසේ පාසල් වසා තබන්න. ඒ යටතේ පාසල් 26ක් සහ පිරිවෙන් 6ක් දින 3ක් වසා තැබුවා. අද දිනේ මේ පිළිබඳව නැවත වතාවක් සලකා බැලීමෙන් අනතුරු අපට සෞඛ්‍ය නිර්දේශ ලැබිලා තියෙනවා. එම පාසල් 26 සහ පිරිවෙන් 6 තවත් දින දෙකක් ඒ කියන්නේ සිකුරාදා දක්වා වසා තබන්න. බුලත් සිංහල වේයන්ගල්ල ගම්මානින්ද කොවිඩ් වෛරසය ආසාදනය වූ පුත්කලින් 26 දෙනෙකු තහවුරු වී තිබෙනවා. මේ අතර කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු විසින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව දේශීය නිෂ්පාදනය කළ ඖෂධය අද පළමුවරට ජනතාවට නොමිලේ බෙදා දීමට කටයුතු කර තිබුණා. එන්න ඉක්මනට එන්න ඉක්මනට එන්න. එන්න එන්න ඉක්මනට එන්න. සත්භාවයෙන් මම කියනවා අවංකත්වයෙන් මේ එක ගෙදරකින් එක්කයි පමණක් කැල්දින් මේ ඖෂධය ගන්න මෙතින්නම් බොහෝ දුරට පෝලිම තියෙනවා. ඒ පෝලිමේ ඉන්න ඇත්තේ ගෙවල් වල හතර පහක් දිනා වෙන්නේ නැති. ඒ නිසා එක්කයි විතරක් කැල්දින් මේ ඖෂධය ලබා ගන්න ඇත්ද ගෞරවාන්විතව ඉල්ලා සිටිනවා. ඒ අනුව දිගු පෝලිම් ගැසී ජනතාව එම ඖෂධය ලබා ගැනීමට පැමිණ සිටියේ මේ ආකාරයෙන්. කෙසේ වෙතත් පවතින වසංගත තත්ත්වයේ හැමේ මේ ආකාරයෙන් ජනතාව එක්රැස් වීමත් සමග කොවිඩ් අනුපකරු නිර්මාණය විය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනුතුරු අඟවන්නේ. කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාරයක් ලබා ගැනීම වෙනුවෙන් දහස් ගණනක් ජනතාව රැස් වී සිටියා. නමුත් අපි දුටුවා ජනතාව සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූල නොවන අයුරින් එක්රැස් වෙමින් එම ස්ථානයේ සැරිසරන ආකාරය. අත වශයෙන්ම අද දවසේ පැවතුණු තත්ත්වය අනුව එක් රෝගියෙක් හිටියත් බොහෝ දිනකට බෝ වීමේ අවස්ථාවක් තියෙනවා. අපි බොහෝ උත්සාහ කරා තත්ත්වය පාලනය කරන්න. නමුත් ඒ සියල්ල නොතකමින් ජනතාව ඉතාමත් පරිස්සම් රහිතව අද දවසේ කටයුතු කරේ. මේක ඉතාම භයානක තත්ත්වයක් බව තමයි අපිට හැඟියන්නේ. මේ අතර COVID-19 වෛරසය සම්බන්ධයෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් පවතින බැවින් රෝගය වැළඳුණු පුද්ගලයන් එය සැඟවීමට උත්සාහ ගන්නා බවත් COVID-19 පාලනය කිරීමේදී එමගින් ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර එම තත්ත්වය මගහරවා ගැනීමට නම් උපාය මාර්ගික සැලසුමක් අවශ්‍ය වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ COVID රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය COVID-19 පිළිබඳ විශ්ලේෂණ කමිටුව හමුවේ සඳහන් කර සිටියා. ඒ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී පවතින වසංගත තත්ත්වයේ හමුවේ දැනට හුදකලා කර ඇති මාලිකාවත්ත නිවාස සංකීර්ණයේ ජනතාව වෙත සිය මූල්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අවස්ථාව ලබා දීමට ලංකා බැංකුව අද කටයුතු කළා. ඒ ජංගම ටෙල යන්ත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙමින් අපි තීරණය කරා පොලිසිය මේ ප්‍රදේශ වලට යනකොට අපිත් ඒ පොලිසිය නිලධාරීන් සමග ගිහිල්ලා ඒ ජනතාවට අවශ්‍ය බැංකු සහ මූල්‍ය පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම එකක්. විශේෂයෙන් මෙහිදී අපි ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂයෙන් මේ මුදල් අතපොත ගානකින් ඈත් වෙලා ඩිජිටල් පහසුකම් කියන්නේ e-currency ගන්න ඒ වගේ දේවල් මේ කිරීම තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා අපි ඒ දැනුවත් කිරීම වැඩපිළිවෙළත් මේ එක්කම අපි කරගෙන යනවා කියන එකත් මම කියන්න කැමතියි. මෙම කාලය තුළ හුදකලා වෙලා ඉන්න ප්‍රදේශය තුළ පදිංචි කරුවන්ට තමගේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජංගම මුදල් ගන්න යන්ත්‍ර සහිත වාහනයක් අද දවසේ මේ මහා මාලිගාවත්ත නිවාස සංකීර්ණය තුල පදිංචිකරුවන්ට භාවිතය සඳහා යම් ලබා දීලා තිනා. ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන මුදල් ලබා ගැනීමට ජනතාවට බැංකුවට යාමට නොහැකි අවස්ථාවක් රැසැරිසක් නිසා මේ සේවාව මහඟු ප්‍රයෝජනකට ලබා දමා පිසා. මේ අතර දැනට හුදෙකලා කර ඇති කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයන්හි ජනතාව සඳහා වියලි ආහාර මරු ලබා දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් ටෙලිකොම් මොබිටෙල් ආයතනයත් එක්ව සංවිධානය කර තිබුණා. ඉතින් විශේෂයෙන් මේක අපි සියලු දෙනාම දකින්න ඇති විද්‍යුත් මාධ්‍ය හරහා ඉන්න ජනගහණය පීඩාවට පත් වී තිබෙන විදිය මේ කොවිඩ් වසංගතයත් එක්ක. ඉතින් අපි රාජ්‍ය ආයතනයක් හැටියට අපි මේ අවස්ථාවේදී ඉටුකමක් ඉෂ්ට කිරීමට ඇතිනේයි අපි මේ වේලි ආහාර දාවේ සියලුම පවුල්වලට ලබා දෙනවා.
දේශපාලන පළගැනීම් පිළිබඳ සුවබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද බහර දුන්නා. දේශපාලන පළගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දින බාර දී තිබෙනවා. ඒ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසෙලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් මෙම කොමිසම් විසින් සිදු කර ඇති අතර පුවත්පත් දැන්වීමට අනුව ලැබුණු පැමිණිලි 1971ක් විමර්ශනීයට ඉදිරිපත් කර තිබෙනවා. වාර්තාව වෙළුම් 3කින් සහ පිටු 2043කින් සමන්විතයි. මෙම අවස්ථාවට ත්‍රිපුද්ගල කොමිසමේ සෙසු සමාජිකයින් වන විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ ලේකම් පර්ල් වීරසිංහ සිංහ ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අයවැය කාර්ග සභාවස්ථා විවාදයේ 14 වන දිනය අදයි. අද දිනේදී මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂයන් විවාදයට ගැනුණා. මේ වාහන තදබදය නිසා අනවශ්‍ය ලෙස ඉන්ධන දාහනය වීම සහ කාලය අපතේ යෑම නිසා දවසකට අපේ රටට පාඩුව කෝටි 100යි. එතකොට වසරකට පාඩුව කෝටි 36500යි. මේක බරපතල පාඩුවක්. ලංකාවේ මාර්ග පද්ධතිය ගත්තාම කිලෝමීටර් 122000ක් තියෙනවා ලංකාව පුරාම. ඔබතුමන්ලගේ ආණ්ඩු අනුව ඔබතුමන්ලගේ කාල පරිච්ඡේදයේ ලංකාවේ තියෙන පාරවල් ඔක්කොම කාපට් කරන්න යනවා. කිලෝමීටර් ලක්ෂයක ව්‍යාපෘතිය යටතේ. බලමු කරන හැටි. පෞගිය ආණ්ඩුව කාලේ මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම බාර හිටපු සමහර ඇමතිවරු මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇඬුවා විෂය බාර ඇමතිවරයාට හොරෙන් සමහර කැබිනට් පේපර් දානොයි කියලා. අද ඒ අය තමයි වීරයෝ වගේ කතා කරන්න හදන්නේ. අපි හඳුනා ගන්න ඕනේ මේ රටේ ප්‍රමුඛතාවය දියුත්තේ මොකටද කියලා. මං ඉන්න කාලේ ආණ්ඩුවට සල්ලි නැති නිසා ත්‍රිශරීය සල්ලි නැති නිසා මං බස් රථ හම්බ කරලා ගෙවන්න තමයි ගත්තේ. ඒක සාර්ථක වුණා. සෞභාග්‍යයේ දැක්මේ ඒකාබද්ධ සේවා ආරම්භනමව කීවද එකම ඒකාබද්ධ සේවාවක්වත් ආරම්භ කර නැහැ. පොදු ප්‍රවාහනයේ සියලුම ජන කොටස් වලට සියලුම ප්‍රජාවන් වලට කිසිම සීමාවක් නැතුව පාවිච්චි කිරීමට සැලසුම් කරන එක රජයක වගකීමක්. මේගොල්ලෝ තමයි අපේ බස් ටික ගිනි තියලා රටේ ට්‍රාන්ස්ෆෝමර් ටික කඩලා සියලුම ආර්ථිකේ භාගයට භාගයක් විනාශ කළේ ජනතා විමුක්ති වර්මුණ. රජයක් පෙරළුණ ගමන් රජයක් වෙනස් වුණ ගමන් ඒගොල්ලන්ගේ සේවකයෝ ඒ ස්ථාන වලින් අයින් කරලා නැවත අනිත් සේවකයෝ ඒ ස්ථානට පැත්තේ. ඉතින් මේක 2015න් පස්සේ අපි නැවැත්තුවා. නමුත් කියන ගණගාටුයි මෙවරත් යම් යම් දේවල් සිදු වෙලා තියෙනවා. කොහේ හරි හැම වෙලා තියෙනවා නම් ඔබතුමා අපිට දැනුම් දෙන්න. අපි පියවර ගන්න. අපි බාර දුන්නේ බොහොම සාර්ථක බොහොම ලාභලාභයි CTP එකක්. සමහර ඩිපෝ වල ලක්ෂ 300 400 තිබ්බා. අද වෙනකොට මේවා පඩි ගෙවා ගන්න විදියක් නැහැ. අද වෙනකොට ඩීසල් ගන්න විදියක් නැහැ. සෑම ඩිපෝයකම පඩි ගෙවනවා. අපිට මේ කොවිඩ් රෝගේ තීලින්ද බස් අඩු කරපු ඉඳ මේ මාස දෙක තුනේ අමාරුවක් තියෙනවා. නුත් එහෙම අමාරුවක් තිබුණේ නැහැ. අපි බාර ගන්නකොට ඩිපෝ 19ක් තිබුණා පඩි ගෙවන්න බැරි. දිවිගී මාර්ගයක් කියන්නේ මේක අවුරුද්දකට දෙකකට හදලා නිම කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. අමුන්නාන්සලා කාලේ පටන් ගත්තේ ඔය අපේ කාලේ අවසන් වෙන්න පුළුවන්. මේක කවුද පටන් ගත්තේ කවුද කරේ කියන එක නෙමෙයි රටේ ජනතාවට වටින්නේ. රටේ ජනතාවගේ මුදල් අයථා විදියට පාවිච්චි කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන එක තමයි ජනතාවට ප්‍රයෝජනවත් වෙන්නේ. දේශීයත්වය කියනවා. ඒගොල්ලෝ ඔක්කොම දුන්නේ චීන සභාගම වලට. අපි තමයි දේශීය සභාගමකට දීලා දේශීය කොන්ත්‍රාත්කරු වලට දීලා අපි කිලෝමීටර් 40 37ක් හැදුවා. කා කිලෝමීටර් 3යි තියෙන්නේ. මේ තුර හදාගන්න බැරුව තාම දඩබඩෝ. මම අභියෝග කරනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ බැංකු වල තියෙන සල්ලි හෙළිදරව් කරන්න කියලා. පුළුවන්ද? රාජ්‍ය අමතිට ලේකම්ට නිලධාරීන්ට විතරක් පවරලා බෑ. උතුරු නැගෙනහිර පළාත් ආවරණය වන විදියට සියලුම මාර්ග හදන්න තමයි කිලෝමීටර් ලක්ෂ ව්‍යාකෘතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි කිසිසේත් උතුරු නැගෙනහිර සංවර්ධනය අතහැරලා නැහැ. උගොලු ලක්ෂයක් කිලෝමීටර් කරනවා ඒ ප්‍රදේශයේ ඉන්නේ පොලිටිකල් අනුවෙන් තමයි කරන්නේ. මේ මෙයාගේ ප්‍රදේශයේ ඒ වොනේ කවුරුත් නැහැ. ඔබතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හම් වෙනකොට මෙතුමත් එක්කගෙන තොරෙක් කළා දෙයි. තනියෙන් එන්න එපා. පෞසුකීය කාලේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්ති අපි හදුවා. විශේෂයෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා ඒ වෙනස්කම් කරලා අපේ රටට අදට හෙටට ගැලපෙන ආකාරයේ ප්‍රවාහන ප්‍රතිපත්තිය ධාමත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන මොන අපහසුතාවයන් තිබුණත්
පඩි එවගේ අර්ථ සාධක මුදල් ප්‍රමාද කරන්නවත් නොගෙවා සිටින්නවත් අපි කටයුතු කරන්න නැහැ කියන කාරණේ අයි මතක් කරන්නේ. ඉන් දිගටම පහුගිය වතාවත් වලදී ඔබතුමාලගේ ආණ්ඩුව බාරගත් වෙලේ ඇතුළු මේ හිටපු රියදුරු මහතුරු කොන්දොස්තර මහතුරු හිතන හිතන විදිහේ ප්‍රොමෝෂන් ගහ උසස් වීම් ගහ ගිලේ කාර්යාලවල පුටුවල ඉඳගෙන තියෙනවා. ඒ නිසා අද අපි ලේකන සකස් කරමින් යනවා කවුද මේ අනුචිත තනතුරු වල ඉන්නේ බස් එක ඇතුළේ ඉන්න ඕනෑ කවුද කාර්යාලයෙන් මේ රියදුරු කොන්දොස්තර හිගයට හේතුව මොකක්ද මේවා නිවැරදි කිරීම සඳහා අපි රිවයිවල් ප්‍රොජෙක්ට් එකක් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන වසංගත නිසා මිනිසුන්ගේ සන්තරණය අඩු කරන්නයි කියලා අපිම කියනවා. එහෙමනම් ඉදිරියට ළංගමේ ඉරණම පිළිබඳව අපි තීන්දුවක් ගත යුතුයි. ඒ නිසා අපි කිසිම විදිහකින් පෞද්ගලීකරණය කරන්න නැති වුණත් යම් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් අපි යන්න බලාපොරොත්තු වෙනවා. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන්ගේ මෘත ශරීරයන් පිළිබඳ වූ පශ්චාත් මරණ පරීක්ෂණ විශේෂඥ මණ්ඩලයක් යටතේ පැවැත්වීමට අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වෙන් පසු වර්තමාන තත්ත්වයේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ බන්ධනාගාර මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර ජීවිතක්ෂයට පත් වූ රැඳවියන් අතරින් 7 දෙනෙකුගේ මෘත ශරීර මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද දිනේ වන විට සාක්ෂි 160ක් පමණ සටහන් කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. දැන් මේ වන විට ප්‍රකාශ 160කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරලා තිනවා. මෘත ශරීර 7ක් මේ වන විට හඳුනාගෙන තියෙනවා. සියලුම මෘත ශරීරවල DNA සඳහා සාම්පල්, රුධිර සාම්පල් වගේම හිසකෙස් සාම්පල් විශේෂඥ අධිකාරණ වෛද්‍ය නිලධාරි හඳුන් විජේවර්ධන මහතා විසින් ලබාගෙන තියෙනවා. වසාන කටයුතු කරන ආකාරය පිළිබඳව අධිකරණ නියෝගයක් ලබා දුන්නාම ඒ අධිකරණ නියෝගය අනුව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. එතෙක් මේ මෘත ශරීර රාගම මෘත ශරීරාගාරේ රඳවා තබනවා. සියලුම රැඳවියන්ට බන්ධනාගාරයේ තුල ඉඳගෙන අපි දුරකථන පහසුකම් ලබා දුන්නා. ඒගොල්ලන්ගේ තොරතුරු තම නිවෙස්වලට දැනුම් දෙන්න කියලා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කරන ලද නේවාසිකයන් සඳහාද ඒ පහසුකම ලබා දීලා ඒගොල්ලන්ගේ නිවෙස්වලට දැනුම් දීලා තියෙනවා. යම්කිසි පැමිණිල්ලක් තියෙනවා නම් මහර බන්ධනාගාරයේ ඒ තොරතුරු ලබා ගැනීම අපහසුතාවයක් තියෙනවා නම් මූලස්ථානට ඇවිල්ලා පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා. 0111 26 78 600 විශේෂයෙන් මෙම කැරැල්ලේ නායකත්වයේ දරපු ලෙස හඳුනාගත් රැඳවියන් එවන විට වැලිකඩ බන්ධනාගාරයේ සුරක්ෂිතව සිටිනවා. මේගොල්ලන්ගේ පවුලේ ඥාතීන්ට අවශ්‍ය නම් වැලිකඩ බන්ධනාගාරයට ඇවිල්ලා ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීමේදී මිය ගිය රැඳවියන් 11 දෙනා පිළිබඳව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව අද නැවත විභාගයට ගත්තා. මීට පෙර දින නඩුව කැඳ වූ අවස්ථාවේදී නීතිපතිතුමන් ඉදිරිපත් නොවීම නිසා එළඹෙන 11 වන දින දක්වා කල් තැබූ මෙම නඩුව මෝසමක් මගින් අද කැඳවා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුව මගින්. මිය ගිය රැඳවියන් 11 දෙනාගේ මරණ පිළිබඳ මරණ පරීක්ෂණ විශේෂඥ මණ්ඩලයක් යටතේ පැවැත්වීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති අතර නැවත හෙට දින මෙම නඩුව විභාගයට ගැනීමටද නියමිතයි. මෙ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ භාර අමාත්‍යවරයා වෙත මෙලෙස ප්‍රශ්නයක් යොමු කළා. ඊයේ දවසේ මහර ඛේද වාචකය සොයා බලන්නට පත් කරපු කමිටුවක සමාජිකයේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා බොහොම විවෘතව තමන්ගේ පුද්ගලික මතිමතාන්ත පිටි කොච්චර ගත්තද ටෙස්ටිං කොච්චර කරාද කියන එක එළිපිටම ප්‍රකාශ කරනවා. ඒතර කොහොමද අර කරන්නට යෙදුණු පරීක්ෂණය අපක්ෂපාතීව සර්වසාධාරණව මේක ක්‍රියාත්මක කරන්න. ඇත්තටම මේ වගේ එළිපිට ඇවිල්ලා විභාගයක් කරන්නට පෙර තමන්ගේ පුද්ගලික මතිමතාන්ත මාධ්‍යවලට ඉදිරිපත් කරනවා නම් අපිට පුළුවන් ද සාධාරණ අපක්ෂ පාති විවෘත විනිවිද භාවයෙන් යුක්ත පරීක්ෂණ පැවැත්වේ කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්ද? Yes. අර විපක්ෂ නායකතුමා එතුමාගේ පෞද්ගලික මතයක් ඉදිරිපත් කරේ නැහැ. අපේ වාර්තාවේ තියෙන අඩංගු කරුණු තමයි ඊයේ ඉදිරිපත් කරේ. ඒ වාර්තාව හෙට උදේ ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් he will table it in parliament tomorrow morning, so all of you will have the details by tomorrow morning. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්ුණා. එෙහිදී කෙහෙලිය රඹුකැල්ල රමේෂ් පතිරණ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් අදහස් පළ කළා.
ඒවකට සිටපු අමාත්‍යවරයා විසින් බිලියන 11ක පමණ මුදලක් සංස්කෘතික අරමුදලෙන් අවභාවිතා වෙලා තියෙනවා කියලා ඒක නිවැරදි මිලියන 50ක මහා භාණ්ඩකාරයන් මුදල් ගැනීමට සිදු වෙලා තියෙන දැන් කනගාටුදායක තත්ත්වයක් මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය ප්‍රතිසංවිධානය කරලා 2021 22 වසරවලදී නැවත වරක් සම්පංග සම්පූර්ණ ටෙලි ගම්මානයක් උද්‍යානයක් කිරීමේ වැඩපිළිවෙලට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබලා දීලා තිබෙනවා ජාතික පාසල් 350 1000 දක්වා වැඩි කිරීම බලාපොරොත්තු වෙනවා කිසිම ජාතික පාසලක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකවත් නැති පාසල් 123ක් තෝරාගෙන තියෙනවා 2068 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාපනත සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඉදි අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට සහ එම ස්ථානය නැවත සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලය හිමිවන යෝජනා කිහිපයක් ඇතුළත් වෙනවා. ඒ යටතේ අනවසර ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වන පැමිණි විභාග කිරීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමට සහ තීන්දු ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසෙනවා. දැයි දරුවන් 60,000කට දේශපාලන පක්ෂ බේද බලන්නේ නැතුව රැකියා ලබා දීම වැඩසටහන ක්‍රියාත්මක කළා. එම දරුවන් වෘත්ති අභිමුඛ පුහුණුවන්ට යොමු කර තිබෙනවා. දැනට 38,000ක් බඳවාගෙන තිබෙනවා. ලක්ෂයක් දක්වා වැඩි කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරලා තිබෙනවා. මානව සම්පත් සංවර්ධන සැලැස්ම දිගු කාලීන සහ මධ්‍ය කාලීන සංවර්ධන සැලැස්මක් හැටියට ඉදිරි කාලෙදී මේ රටේ ක්‍රියාත්මක කරන්නට කැබිනට් අනුමැතිය ලැබිලා ලමාලේකම් කාර්යාලයේ නාමයෙන් එහි කාර්යවෙ නිසලස නිරූපණය වෙන්නේ නැහැ කියන චෝදනාවක් තිබුණා. ඒ නිසා මේ ලේකම් කාර්යාලයේ අරමුණු සහ කාර්යයන් නිසලස නාමයේ නිරූපණය කර ගැනීම සඳහා මුල් ලමාවිය සංවර්ධනය කිරීමේ ජාතික ලේකම් කාර්යාලය ලෙස එහි නම වෙනස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. මෙවන විට රට තුල පවතින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා වත්මන් රජයට කිසිදු සැලසුමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සමික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රට තුල ඇතිවෙමින් තියෙන තත්ත්වය ජනතාව තුල ඇතිවෙමින් තියෙන තැතිගැන් මේ සියල්ලත් එක්ක තමයි රටේ ජනතාවට දැන් 2021 වසරට පාතබන්නේ එහෙම නැත්තම් 2021 වසර පිළිගන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ඔක්කොම එනකොට ජනතාව කොවිඩ් වලින් පීඩාවට පත් වෙලා එක පැත්තකින් රස්සා නැති වෙලා තියෙන රටේ සාර්ථකයේ බරපතල විදිහට පීඩාවට පත් වෙලා තියෙන වෙලාවක 21 අයවැය අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙන්නේ සතුටින්ද නැද්ද කියන කාරණේ පිළිබඳව විදේශ ණය වාරිකයේ ගෙවා ගන්නෙ කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඒ නිකන් නෙමෙයි කියන්නේ. ඇත්ත අරමුදයක් ඇත්ත ප්‍රශ්නයක් රට ඇතුලේ තියෙනවා. ඒ ප්‍රශ්නය රටට ඉදිරිපත් කරලා ආර්ථික සැලසුම් මනුව මේ අරමුදෙන් රට කොහොමද ගොඩ ගන්නෙ කියන කාරණේ පිළිබඳව සැලසුම් ඉදිරිපත් කරන අසමත් කියන කාරණේ ආණ්ඩුව මේ වෙනකොට තහවුරු කරලා තියෙනවා. අවුරුද්දක් යනකොට රටේ මිනිස්සු සර් ෆේල් කියලා කියන්න පටන් අරන් තියෙන ඒ නිසා. පාස් වෙන මොනාගෙන්ද කියලා ගත්තොත් එහෙම. එනකොට ආවා චිත්‍ර රැල්ල නේද? ඒ මේක එක රැලිය ආව අවසානට ආවා අපරැල්ල. දැන් සමහරු නිදහස් වෙලාම යනවා යන්නේ. සා පාස් වෙලා තියෙන නඩු වලින් විතරයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් වී නොමැති බවත් එහි වරදකරුවන් සොයා සිදු කරන විමර්ශන තව දුරටත් අඛණ්ඩව සිදු වෙමින් පවතින බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. එයද කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය සරත් වීරසේකර මහතා අද නීතිපතිවරයා හමු වුණා. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේදී මේකදී කොච්චර වුණත් සැකකාරයෝ වරදකාරයෝ කවුද කියලා අපි සොයාගන්නවා. මේකේ පිටුපසෙ ඉන්න මහමොලකරු කවුද කියලා අපි සොයාගන්නවා. ඒ සම්බන්ධයෙන් තාමත් ඒ සමහර විමර්ශන කටයුතු කරනවා. සමහර පිටරට ඉන්නවා. ජනතාවට අපි දැනුම් දෙන්න ඕනේ මේ කාර්ය කවුරුකෝවත් නැවතිලා නැහැ. අතරමඟ අවුරුදු නවත්තලා නැහැ. මේක දිගටම යන කාර්යභාරයක්. ඇත්ත වශයෙන්ම මේ ම්ලේච්ඡ ඝාතන වලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට දැන් මෙතන 33 දෙනෙක්ට සම්බන්ධව තමයි මිනිමරණ චෝදනාව සහ කුමන්ත්‍රණ ඒ චෝදනා කරලා තියෙන තවත් 200 ගානක් විමාන භාරව ඉන්නවා. ඒකට අතහිත දීම, බෝම්බ ගෙන යාම, එතකොට ඒගොල්ලන්ට නවාතැන් දීම, ඒගොල්ලන්ට ප්‍රවාහන පහසුකම් දීම මේවා කාර්යයි. ඉතින් ඒ කටයුතු දැන්ට සිද්ධ වෙනවා. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය.
අපි රටක් විදිහට ජාත්‍යන්තරයේ අපි තිබෙන විශ්වාසයේ පළදු කරපු කාරණයක් තමයි අපේ මහර බන්ධනාගාර සිදුවීම. මේක අද ගත්තාම විවිධ වූ කටකතා එනවා. රජය පෙන්වන්න දෙනවා මේක කොවිඩ් ප්‍රශ්නය හරහා ඇතුලේ ඇතිවෙච්ච අභ්‍යන්තර ගැටුමක් විදිහට මේක පෙන්වන්න දැන් වෙනකොට අපිට වාර්තා එමින් තියෙනවා. ඊට එහා ගියපු මානුෂික කාරණයක් හරහා මේ දෙපිරිසක් අතර බන්ධනාගාර එස්පී මහත්තයාගේ හිතවතුන් සහ මේ කාරණයට මුහුණ දීපු ඒ කාරණෙන් පීඩාවටපත් වෙච්ච අනිත් පිරිස අතර ඇතිවෙච්ච ගැටුමකින් මේ වෙච්ච කාරණය. මේ බන්ධනාගාර ගැටුමට මූලික හේතුව කොරෝනා වසංගත රෝගය මූලික කරගෙන ඔවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා. ඒක පැහැදිලිවම මම හිතන්නේ රූපවාහිනී නාලිකාවල අර උඩ ඉඳලා ෆෝන් වලින් පටගත කරපු ඒ වීඩියෝ පට ඉදිරිපත් කරලා තිබුණා. ඒක පැහැදිලිවම තියෙනවා ඒ කණ්ඩායම් දෙක කණ්ඩායම් තුනක් අතර බෙදීමක් වෙලා ඒ බෙදීම ඇතුලේ තමයි ඒ පහර දීම් සිදු වෙලා තියෙන්නේ. මේ බන්ධනාගාරයේ බාරව සිටිය ප්‍රනාන්දුපොල්ලේ මැතිනිය එතුමියට මේක හරියට කරන්න බැරුණා කරුණාකරන බලලා මේකට පිළියම් යොදන්න බැන්නා මේ උද්ඝෝෂණය නවත්තන්න එතුමිය ෆේල් වුණා එහෙම නැත්නම් අසමත් වුණා හැබැයි එතුමියට කරපු දෙයට කිසිම චෝදනාවක් එල්ල නොකර අලුතෙන් අවන්තියංශයක් තව ලබා දීලා තියෙනවා කොවිඩ් මර්ධනය සඳහා ලංකාව. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා අර බන්ධනාගාර ප්‍රශ්නයට උත්තර දෙන්න බැරි නම් කොහොමද කොවිඩ් ප්‍රශ්නයට එතුමිය උත්තර දෙන්නේ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරනකොට රටවටේ ගිහිල්ලා කිව්වේ මේ රට හදන්න ශක්තිමත් ජනාධිපතිවරයෙක් ඕන කියලා තමයි කිව්වේ. දැන් ඒ අනුව ජනාධිපතිවරණයේදී ශක්තිමත් ජනවරමක් ලබා දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරා. අපි හිතුවා දැන් ප්‍රශ්නේ ඉවරයි. රට හැදේ. මෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන පටන් ගත්තා මට රට කරන් යන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕන. ඒක තමයි ඊළඟට දිගටම අඬුවැඩියාව බවට පත් වුනේ. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් 3-2 බලයක් ලබා දුන්නා. එහෙනම් දැන් ඇයි රටේ ප්‍රශ්න විසඳ ගන්න බැරි? දැන් මොකද්ද ගහන අලුත්ම තැටිය? බැසිල් රාජපක්ෂ නැතුව රට කරන්න බෑ. බැසිල් ඕන. තුරාපතු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කර තිබෙනවා. රාජ්‍ය සේවයේ අධ්‍යක්ෂ සහිත එන්.ජේ. ගුණසිරි මහතා නව කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස නම් කර ඇති අතර ඔහුට එම දුහුරය තුල වගකීම් රැසක් පැවරෙන්නේ මෙවර විට සුරාපදු දෙපාර්තමේන්තුවට එල්ල වෙමින් පවතින චෝදනා හමුවේයි. සුරාපදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව මෙන්ම සුරාපදු පනත නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට සහ එහි පවතින අඩු ලුහුඩුකම් නිසා මෙන්ම නීතියෙන් රිංගා යාමට ලබා දී ඇති ඉඩකඩ හේතුවෙන් සිදු වෙමින් පවතින අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳ තොරතුරු මෙවන විට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. ඒ අතරින් වාර්ෂිකව රාජ්‍යයට රුපියල් බිලියන 80ක බදු වංචා කිරීම සිදුවන බවට සුරාපදු දෙපාර්තමේන්තුවට ඍජු ලෙසම චෝදනා කරමින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ප්‍රශ්න කර සිටියා. මෙලෙස රාජ්‍යයට ලැබිය යුතු නමුත් නොලැබී යන බවට පැවසෙන රාජ්‍ය ආදායම ලබා ගැනීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාට් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. දින ගණනාවක්ම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී වාද විවාද පැවැත්වෙද්දී මුදල් අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරින්ද ඇතැම් වංචාවන්ට සම්බන්ධ බවටත් පාර්ලිමේන්තුවේදීම චෝදනා එල්ල වුණා. මේ අතර ඊයේ දිනේ දක්වා සුරාපදු කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ආර්යදාස බෝධරගමගේ මහතා ඊයේ දිනේම තනතුරේ සිට තමන් සහභාගී වූ අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මෙලෙස රුපියල් බිලියන 80ක පමණ බදු වංචා වීම සිදුවන්නේද යන්න පිළිබඳව ඒ මහතාගෙන් විමසීමක් කළා. බදු මුදල් අහිමිවීමක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කාන්දුවීම් ඕනම ආයතනයක තියෙනවා බදු අය කරන ආයතනවල. ඒක අපිට ඇත්තටම සාමාන්‍ය පිළිගන්න වෙනවා. සමුත් ඔය කියන බිලියන 80ක ප්‍රමාණයක් හාන්දුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් හදිස්සියේ නිකුත් නැහැ. එහෙම එකක් නැහැ. එහෙම කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. එහෙම නව මත්පැන් බලපත්‍ර මුද ගරු මුදල් අමාත්‍යතුමාගේ අවසරයකින් තොරව කිසිම විදිහක නිකුත් වෙන්නේ නැහැ. මෙලෙස ප්‍රශ්න රැසක් මතුවෙමින් පවතින වකවානුවක් තුළ නව සුරාපදු කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස ඊයේ දින කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වන එම්.ජේ. ගුණසිරි මහතා පත් කර තිබෙනවා. රාජ්‍ය සේවයේ හසල අත්දැකීම් ඇති එම්.ජේ. ගුණසිරි මහතා ඉදිරි දින කිහිපය තුළ සුරාපදු කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස සිය දුහුරේ රාජකාරී ආරම්භණු ඇති. කෙසේ වෙතත් නව සුරාපදු කොමසාරිස් ජෙනරාල්වරයා සිය රාජකාරී ඇරඹීමට සූදානම් වන්නේ විසඳිය යුතු විසඳෙනු ඇතැයි බලාපොරොත්තු වන ප්‍රශ්න රැසක් ද සමගි.
මේ ඇතුළු මත බෙහෙදාත්මක කරුණු රැසක් සඳහා කඩිනම් පිළිතුරු ලබා දීමට නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතාට පැවරෙන වගකීම අතිවිශාල බව අප සිහිපත් කර සිටිනවා. සැමට සෙත සලසන 19.90 ගණයි මේ කතාව. ඉන්දිය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පසුගිය යහපාලන රජය සමයේ 19.90 සුවසැරිය ගිලන් රථ සේවය මෙරටට හිමි වුණා. මෙම ගිලන් රථ සේවය මෙරට නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලද ව්‍යාප්ත වෙමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරලීම උදෙසා දෙවන්ත මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. වර්තමානයේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග 19.90 සුවසැරිය ගිලන් රථ සේවාවේ සේවක මහත්ම මහත්මීන් මෙන්ම එම සේවාව හා සමිති ආයතනය සිදු කරන මෙහෙවර අතිවිශිෂ්ටයි. නමුත් මෙම ආයතනය තුල පවතින බව පැවසෙන අක්‍රමිකතා දූෂණ සහ දැඩි පාලනයන් හේතුවෙන් රෝගී ජනතාවගේ ජීවිත ජීවත් කරවීමට උත්සාහ දරන මෙම සේවකින්ගේ ජීවිතවලටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ඔවුන්ට මුහුණ දීමට සිදු වී ඇති මෙම ගැටලුකාරී තත්ත්වයන්ට එරෙහිව සහ ඊට පිළිතුරක් ලබා දෙන ලෙසට බල කරමින් රාජගිරිය පිහිටි සුවසැරිය මූලස්ථානයේ ඉදිරිපිට අද විරෝධතාවයක් පවත්වනු ලැබුවේ සුවසැරිය සේවාවේ සේවක මහත්ම මහත්මීන් මෙන්ම තවත් වෘත්තීය සමිතිය රැසකගේ සහභාගීත්වයෙන්. මේ සුවසැරිය කාර්ය මණ්ඩලයේ පාලකයන් තුනුමතික විදියට මේකේ කාර්ය මණ්ඩලය සේවයෙන් පහ කරලා තියෙනවා. ඒ සේවයෙන් පහ කිරීමේදී අඩුම තරමේ නිදාසට කරුණු කීමට අවස්ථාවක් දීලා නැහැ. ඒ වගේම අද වෙනකොට සුවසැරිය කියන එක ඒ ආණ්ඩුවටත් අයිති නැති මේ ආණ්ඩුවටත් අයිති නැති එක පුද්ගලයෙක්ගේ සමාගමකට අයිති වෙන තත්වයක් දක්ින්නට තියෙනවා. අපිට මේ සුවසැරිය අවශ්‍යයි. සුවසැරිය රටට විශාල සේවයක් කරනවා. ඒක නිසා සුවසැරිය ඕනේ. නමුත් මේ සුවසැරියේ ඉන්න සේවකයෝ Tamanට දින පීඩාවන් Tamanට වෘත්තීය සංවර්ධනයක් වෙන අවස්ථාව අයිමවීම සම්බන්ධයෙන් තමන් කතා කරාම ඒගොල්ලෝ එළියට දානවා නම් ඒ ආයතනය කරන්නේ මොකද්ද? සේවකයෝ කතා කරන්නේ තමන්ට පොලිසිය වල ඉන්න තැනක් නැහැ. තමන් ඉන්නේ ඇම්බියුලන්ස් වල. තමන්ට කන්න තැනක් නැහැ. තමන්ගේ ඇම්බියුලන්ස් එක හොදගන්න විදියක් නැහැ. අවස්ථාව දෙන්න හරියට අපි නවදින තැනක් දෙන්න. ඕවා කතා කරේ. අපි අද මෙතෙන්ට අවිලා තියෙන්නේ අපි සංගමයක් විදියට රජයේ රෙජිස්ටර් වෙලා රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් අරගෙන ආයතනය දැනුවත් කිරීමක් කරලා අපි මේ විදියට සංගම පීඩෝ ගත්ත කියලා. නමුත් ඒ ලියුමවත් බාරගත්තේ නැහැ ආයතනේ. ආ කලමනාකාරී තිසින් ඒ අපේ සංගම පිළිගන්න බෑ කියලා කිව්වා. ඉන් පස්සේ අපි අපේ ගම දිගින් දිගටම මාන සම්පත් අංශයට පැමිණිල්ල කරා මේ වගේ ප්‍රශ්න තියෙනවා මේවට උත්තර වන සේවකයෝ අසරණ වෙලා ඉන්නවා සේවයන් ගැන ගැටලු තියෙනවා කියලා කතා කරා. නමුත් ඒ කිසිම දෙයකට කිසිම දවසක හරියට පිළිතුරක් දුන්නේ නැහැ. අපි බලන්නම් කියන කතාව විතරයි එදා ඉඳන් කළේ. ඉන්න අතරතුරු අපි 24 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා 25 වෙනිදා රෑ 8 වෙනකොට අපි වැඩ කරන ස්ථාන වලින් එළියට දාන්න මේ කල්මනාකාරීත්වය කටයුතු කරා. එම වුවත් සමගින් අප ඔබෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමු ගන්නටයි සූදානම් වන්නේ. තවත් පුවත් දැනගන්න එක්වන්න www.siyathanews.lk වෙබ් අඩවියට. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.